හරි අපි අලින කොටක් ගන්න. එතකොට පුතේ අපිට කියනවා රේඛාවක් අඳින්නලු සෙන්ටිමීටර් 6.5ක් දිග AB කියලා. ඊට පස්සේ කියනවා AB බාහුවේ AD 90ක කෝණයක් අඳින්න. මෙතනින් අංශක 90ක් නිර්මාණය කරන්න. මම ලම්බයක් අඳිනවා පුතේ. ඔයාලට ඕන 120 ඇඟ නැඳ ගන්න. ඊට වඩා ලේසි ලම්බයක් අඳින එක. दूर वैडी कला आपने नहीं ऐसा अभी ना अंश कर अनु इड पास से आप इधर किए ना बी ए बाहु अपने से बी ही दी त्याग का नहीं दे මෙතනින් 30ක් අඳින්නට 60 ඇඳලා දෙකට බෙදා ගත්තා නම් හරි වාලා ඊට පස්සේ ඒකම දෙකට බෙදුවා නම් හරි මෙතනින් ගිරම මේ ඡාපයක් ගෙවුවා ආයි මෙතනින් ගිරම මාක් කළා මෙතනින් එකයි මෙතනින් එකයි ඊට පස්සේ ඒක යා කරමු ඊට පස්සේ කියනවා ඒවා ඡේදණය වෙන ලක්ෂ්‍ය C කියලා ලකුණු කරන්න ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. හරි. ඔන්න දෙවෙනි ගාන හරි. ඊළඟට පස්වෙනි ගාන හදමු පුතේ. පස්වෙනි කී අපිට දල සරහණක් ඇඳලා පෙන්නනවා. ඒ විදිහට අඳිමු. सेंटीमीटर 10ක් දිග OA සරල රේඛා ඛණ්ඩයක් අඳින්නලු AOB මහා කෝණයක් වෙනසේ BO බාහුව අඳින්නලු ඒක ඇඳලා දීලා තියෙනවා අපිට ඊළඟට OP 7ක් වෙන පරිදි P ලක්ෂ්‍ය ලකුණු කරන්නලු ඊට පස්සේ රේඛා ඛණ්ඩයක් අඳින්නලු ඉස්සෙල්ලා ඔය ටික ඇඳලා ඉමුකෝ එතකොට පුතේ OA සෙන්ටිමීටර් 10යි. පස්සේ නිකන් OA 10යි. ඊළඟට මේක මහා කෝණයක් වෙන විදිහට B තියෙනවා. ඕනාට වඩා ලොකු මහා කෝණයක් අඳගන්න එපා. සාමාන්‍ය මහා කෝණයක් අඳින්න ප්‍රමාණයක් කියලා නැහැනේ. එතකොට ඒක බීට දුරක් කියලාත් නෑ අපි ඔහොමම දාමු ඊට පස්සේ කියනවා OP සමානයි 7යි මෙතනින් 7ක් මාක් කරන්න මෙතන P මේ දිග 7ක් වෙලා 7ක් වෙන පරිදි P ලක්ෂ්‍ය ලකුණු කරා ඊළඟට කියන අපතේ APC APC C කොහේ හරි ඇති සමානයි AOB AOB ආ මේ කෝණයට සමාන වෙන විදිහට මේ කෝණයක් අඳින්නලු පුතේ එහෙම ගන්න කියන්නේ සමාන වෙන පරිදි BP පැත්තේම C පිටන පරිදි PC රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනවා. ඒකේ තේරුම දෙ මෙතන මේ තියෙන කෝණයයි මේ කෝණය සමාන වෙන විදිහට කෝණයක් අඳින්නලු පුතේ. ඒ කියන්නේ මේ මෙහෙම අඳින්න කියලා කියන්නේ මෙහෙම ඇඳා මේ කෝණය සමාන වෙන.
समांतर फरतर समान रेखा देख पीसी रेखा खंड निर्माण दिब्बे ඊළඟට 6 වෙනි එකත් ඉක්මනටම විනාඩි 5ක් තියෙනවා ඒක හදලා ඉවරයක් කරමු පොතේ එතකොට ඉවරයි වැඩ. එතනත් කෝණේ අපිටපත් කරන්න තියෙන විනාඩි දැන් දැහැ කියලා. ආයි මේක ලබන සතියේ තියන්න ඕනේ ආරම්භන සතිය අලුත් කොටසම ගමු. 6 වෙනි එක හදන හැටි මම කියන්නම් ඉක්මනට. මේ මේකක් වෙන්න. ඕනෑම සුළු කෝණයක් ඇඳ ඔය කියන විදිහට ඇඳාම හරි KLM කියලා ලකුණු කරන්න ඕනම සුළු කෝණයක් අංශකාණු වලට වඩා අඩු එකක් ඇඳා ඒක KLM කියලා ලකුණු කර ඊට පස්සේ කියනවා KLM ඒ කියන්නේ මේ කෝණයයි LMN මේ හැරි කොහේ හරි ගන්න තියෙනවා වෙනසේ n ලක්ෂය k පිහිටි පැත්තේම පිහිටන පරිදි මේ පැත්තේ පුතේ ඇයි නැත්තම් මෙහෙ තියෙන්නත් පුළුවන් නේ පිහිටන පරිදි l ට සමාන කෝණයක් m වලින් පිටපත් කරන්න අපි කරන්නේ මෙහෙම කව කටුවට කැමැති දුරක් අරගෙන පිටේ ඕනාල වල වැඩි කරන්නද තිබා අඩු කරන්නද තිබා කොහොම චාපයක් අහයි ඊට පස්සේ ඒ දුරම අරගෙන m වලින් තියලා පිටේ මෙහෙම චාපයක් අන්න යඳින එක පිටේ මේ පැත්තේ රේඛාව කැපිලා යන්නම අඳින්න ඕන හරි ඊළඟට මේ කෝණේ උස ගන්නව කව කටුවට මේ උස හරි ඊටම උස ගන්න අරගෙන මෙතනින් තියලා උස මාක් කරනවා. මේ උස කව කටුවට අරන් මෙතනින් තියලා මාක් කරනවා. මාක් කරලා ඔයාලට පුළුවන් මේ රේඛාව අඳින්න. රේඛාව අඳින්නලු ඒක MN ටිකක් දුර ඇඳලා එන්නේ කියලා දාමු. ඊළඟට කියනවා KLKMN L
KMN रेखा वेला छेदन लक्ष्य अवश्य नाम दिख कराने की नाम दें मागी विधि ना दिख कराने वेला उपदेश मार दिख करा एक हम वो ना लक्ष्य हो आ गया ना ये लक्ष्य ये में दिख करा एक हम वो ना लक्ष्य समाज वाला दिख कराने और नहीं थी पी के ना दांत इट पास ही है ना अब साने कर P L H P M दिगम आनंद उते ओयाल है मैंने बाल लिया अंदर मेतन डे ना गाने में पहाड़ टे बोले के किनारे के गाने इन्हें मेरे काव अभी हरी डे मैंने निमे निकालते के किनारे के गाने इन्हें ना होने इन्सा में दिगाई को हमारे समान वेंडे में कौन देखा समान वेला ये नहीं सा ओके अंदाहमुते उतनी पाठ मावसान बनाबुते ये वाके में देवनी वारे वैडा इवरे बनाबुते ओको माँग इवरे कहलते हैं ने तुम्हें निवारे वैडा तमाई लाभने साथी आप इधर पढ़ाएंगे ने दीना अच्छुपतने तं इंटरनेट के में कोटा कोटा आरागे ना अभ्यास ऐडी का बालागत तरंग ऐती बुते एक आरागे ना आप इधर करेंगे ना पुलवाम कम � गाने पुलवाम वाला है